ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියා දෙන්නේ පිග්මන්ටේෂන් නැති කරලා මුළු ඇඟම සුදු කරගන්න පුළුවන් ස්වාභාවික විටමින් C සීරම් එකක් සහ ටෝනර් එකක් නිවසේදීම ඉතා පහසුවෙන් සාදා ගන්න ආකාරය පිළිබඳවයි මුලින්ම අපි විටමින් C ටෝනර් එක සාදා ගන්න ආකාරය බලමු මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ දොඩම් ගෙඩියක ලෙල්ල පමණයි විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය මිශ්‍රණ වූ දොඩම් ලෙල්ලක් භාවිතා කිරීම ඉතාමත් සුදුසුයි වතුර වීදුරුවක ප්‍රමාණයක් ගෙන ඒට දොඩම් ගෙඩියක ලෙල්ල දමා විනාඩි 5ක් පමණ නටන ජලයේ රත් කර ඉන්පසු නිවෙන්නට හැර පෙරා ගන්න. පෙරාගත් පසු ටෝනර් එක භාවිතයට සුදුසු වන අතර ඒ හොඳින් වැසිය හැකි වීදුරු බෝතලයක දමා දින 7ක් පමණ තබා ගැනීමට හැකියි. හොඳයි දැන් අපි විටමින් C සීරම් එක සාදා ගන්න ආකාරය බලමු. මේ සඳහා ඔබට දොඩම් ලෙල්ලේ කුඩු අවශ්‍ය වන අතර අවශ්‍ය නම් ඔබට ඒවා වෙළඳ පොලෙන්ද මිලදී ගත හැකියි. ඔබට දොඩම් ලෙල්ලේ කුඩු නිවසේදීම සාදාගත හැකි අතර ඒ සඳහා ඔබට රසායනික ද්‍රව්‍ය නොයෙදුු 100%ක් කාබනික දොඩම් ලෙලි අවශ්‍ය වෙනවා. දොඩම් ලෙලි කිහිපයක් ගෙන ඒවා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ දින 4ක් 5ක් පමණ වියලෙන්නට හරින්න. ඉන්පසු ග්‍රයින්ඩරයක් ආධාරයෙන් ඒවා ඉතා හොඳින් කුඩු කර පෙරණයක් ආධාරයෙන් පෙරා දොඩම් ලෙලි කුඩු ලබා ගන්න. මෙම දොඩම් ලෙලි කුඩු තේ හැඳි එකක් ගෙන එයට කොමාරිකා ජෙල් තේ හැන්දක් තමා ගන්න. එම මිශ්‍රණයට රෝස වතුර තේ හැඳි 3ක් 4ක් පමණ හෝ අවශ්‍ය ප්‍රමාණයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. රෝස වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා මිශ්‍රණය අවශ්‍ය පදමට සකසාගත් පසු එයට විටමින් E තේ හැන්දකින් 4න් 1ක් පමණ ප්‍රමාණයක් එක් කරගන්න. විටමින් E කරල් පහක අභ්‍යන්තරයේ ඇති විටමින් E ප්‍රමාණය මේ සඳහා භාවිත කළ හැකි. විටමින් C වල ඔක්සිකාරක ගුණය වඩා වැඩි නිසා එය පහළ දැමීමට විටමින් E එක් කිරීම කළ යුතුයි. මෙලෙස සාදාගත් විටමින් C සීරම් හෝ ටෝනර් එක රාත්‍රී නිින්දට පෙර සමය ආලේප කොට පසුදා උදෑසන සෝදා හැරීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි.